මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග Unlimited History තුන්වන විදෙස් දේශන මාලාව සුන්දර ඉතාලියේදී නාපොලි ප්‍රධාන දේශනය මැයි 12 ඉරිදා උදෑසන 9:30ට සාන්ත මරියා දොන්න රොමීතා දේවස්ථාන ශාලාවේදී. රෝම නගරයේ ප්‍රධාන දේශනය මැයි 19 සවස 3ට ලාර්ගෝ සන් ජෝර්ජෝ රෝමා ස්ථානයේදී. ඉතාලියේ පැවැත්වෙන Unlimited History සියලුම දේශන නොමිලේ. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික මිතුරනි, වැඩි විස්තර සඳහා මේ අංකයන්ට අමතන්න. සුන්දර මැලේසියාවේ සංචාරය කරන්න. රසබර තායිලන්තේ සංචාරය කරන්න. බුද්ධ දේශය නම දෙන්න. ට්‍රැවල්නෙට් අමතන්න. සේනාව රස කරන්න පටන් ගත්තා. ඉන්දියානු බටයෝ, අප්‍රිකානු සම්භවයක් තියෙන බටයෝ ගෙනල්ලා මේක ආක්‍රමණයක් කරන්න සූදානම් වුණා. ඒ දෙක කියලා කිව්වා. අපි මේ යුද්ධ කරන්නේ රජු සමග මිස මහජනයා සමග නෙමෙයි. හරි. එතකොට මෙහෙම කිව්වම හරි ලොකු සාධාරණ භාවයක් පේනවා. අපේ ජාතික කතාව. අපි එහෙමනම් විරාමෙන් පස්සේ නැවතත් අපේ සාකච්ඡාවට Unlimited History සාකච්ඡාවට පිවිසෙනවා මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග. ඔබ බලන්නේ අපිව YouTube හරහා නම් අපිට පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න. අපේ ඊමේල්, Facebook link, Instagram ඔය ඕනම විදිහක් සහ විශේෂයෙන් comments විදිහට අපි ඔබට ආරාධනා කරනවා YouTube එකේ ඔබේ අදහස් පළ කරන්න. සර්, දැන් අපි මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ මං හිතන්නේ මුළු ලංකාවම තැතිගන්වන සුළු ක්‍රියාවන් කීපයක් කළා. ඔහු කරපු ඝාතනයන්, ඊට පස්සේ ඇහැලපොළ පවුල මරා දැමීම, ඒ පිළිබඳව තියෙන ජනප්‍රවාදයන් සහ මේ යථාර්ථය පිළිබඳවත් අපි ගිය සතියේ කතා කළා. එහෙම කතා කරලා තමයි සර් අපේ ගිය සැරේ වැඩසටහන ඉවර කරන්න උනේ. ඉතින් මේ අද මේ වැඩසටහන පටන් ගන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා. අපි දීර්ඝව සමහර කරුණු සාකච්ඡා කරනවා. මේකේ අඛණ්ඩතාව කඩා නොවැටෙන්න ඒකත් අපි ඒකාග්‍රතාවත් පවත්වාගෙන යනවා. අපේ සමහර හිතවත් ප්‍රේක්ෂකයෝ, ශ්‍රාවකයෝ මෙව්වා මේ මගින් බලලා ප්‍රශ්න එක එක අදහස් ප්‍රකාශ කරනවා, විවේචනාත්මකව මේවා. අපි ඉල්ලා හිටිනවා මේ අපේ මේ වැඩසටහනේ මුල් වැඩසටහනම බලලා ඒ කියන්නේ මොනවද කියලා තේරුම් ගන්නේ කියලා. මේ අර නිකන් දුවන ගමන් ඇහිච්ච සද්ද කනේ දාගෙන විවේචන කරන්න තමන්ගේ කාලය නාශ කරන්න එපා. අපරාධය. ඒක අපරාධයක්. ඒ නිසා මේකේ කියලා තියෙන්නේ මොකද්ද, මේකේ පසුබිම මොකද්ද කියලා හිතලා බලලා එහෙම කරන්න. ඉතින් එහෙම නැත්තම් ඔබට මේ වැඩසටහනෙන් අපිට නම් මුකුත් පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් තමුන්වහන්සේලාට අහන අයට මේකේ නියම ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් නිකන් මේ කාලේනාස්ති වෙනවා, ඒ වගේ දේවල් වලට එහෙම ප්‍රතිචාර දක්වන්න ගියාම ඒ විතරක් නෙමෙයි, ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් කියන්නේ අදහස් කියවන අනිත් අයත් ඒකෙන් නොමග යනවා. ඔව්. ඒකෙන් අර තල්ලත්තට බොරුළු ගෙහුවා වගේ වගේම ඊටත් වැඩිය මං කියන්නේ කී අර තල්ලත්ත ඔව් ලෝකෙ කඩන් වැටෙනවා කියලා දිව්වනේ ඒ වගේ නිකන් තේරුමක් නැති දේවල් කරන්න එපා. මේ නිකන් කනට ඇහිච්ච සද්ද වලට හොඳට අහලා බලලා තුලනාත්මකව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අපි හැම වෙලාවෙම ආරාධනා කරනවා. ඔව් නේද? අපි කිව්වත් එක්කනේ සර් පළවෙනි වැඩසටහන් 50 බලාගෙන යනකොට ඔබට ප්‍රශ්න ඇති වෙයි. ඒ ප්‍රශ්න වලට උත්තර ඊළඟ 50 බලනකොට ලැබෙනවා. අපි ඒකන කිව්ව පළවෙනි 50 ලියා ගන්න. දෙවෙනි 50 ඒ ලියපු ඒවා ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ආයේ 100 ඉඳන් 150ට බලනකොට තවත් ඔබේ ප්‍රශ්න ලයිස්තු අඩු වෙයි. එහෙමත් බලලා ඉතුරු වුණොත්
පහුගේ වැඩසටහන් පිළිබඳව මේ ප්‍රශ්නය වන්න. මොකද සමහරලාවට ආයාය රිපීට් කරන එක අර අකණ්ඩව බලන් යන අයටත් අර ඔය වගේ අතරමඟදී අහලා නිකන් දඟලන අයටත් අපරාධ කල්නාසි කිරීමක් විතරයි වෙන්නේ සර්. ඇත්ත වශයෙන්ම. ඉතින් අපි ප්‍රධාන කතාවට ආවොත් අපි අවසාන වැඩසටහනේදී අපි කීවේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ඉතාම ක්‍රූර දුර්දාන්ත අධාර්මික වැඩකටයුතු කීපයක් කළයි කියලා ඇහැලේපොළ මහනෙළමෙතුමා අධිකාරතුමා සබරගම්වේ එතුමා ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කිරීමේ සිද්ධියෙන් පස්සේ. ඉතින් අපිට ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ මානසිකත්වයත් කොයි වගේ වුණාද කියන එක යම් කිසි විදිහකට ගණනය කරන්න අපිට පුළුවන්කමක් තිබෙනවා. මොකද ඔහුගේ හිතේ නිතරම තිබිච්ච දෙයක් තමයි ඔහු නායකකරවංශිකයෙක් කියන එක. ඒකට තියෙනවද? එහෙම අයින් කරන්න අමාරුයිනේ. හරි. ඒක ඔහුගේ හිතේ තිබුණා මං හිතන්නේ රටවැසියන්ගේ කෙසේ වෙතත් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ හිත්වලත් ඔය කොන්කොන් වල තියෙන්න ඇති. තිබුණා. ඒක තියෙනවා. ඒ කියන්නේ මේ අතවශ්‍ය මේක ගැන ටිකක් කියවන්න ඕන නම් අපේ මයිකල් රොබර්ට්ස් මහත්මයා ලියපු අර මේ උඩරට සිංහල කම ගැන ලියපු පොත අපි ගියපාරත් මතක් කරා. ඒකම මේ අපේ ගණනාත්තු බේසේකර මහත්තයා ලිව්ව ඩොම්කින් කියන පොත. ඉතින් දැන් මේ වෙලෙන් පුළුවන් වාසනාවට මයිකල් රොබර්ට්ස් මහත්මයාගේ පොත සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා අපේ ඒ දේශීය පාඨකයන්ට පහසුවෙන් කියවා ගන්න පුළුවන් ඒ අදහස්. ඉතින් ඒවයේ පසුබිම් දැනුම් ඇති කරගත්තට පස්සේ තමයි මේ සිද්ධ වෙච්ච සමාජ දේශපාලනික ක්‍රියාවලීන් පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කවුරුත් හිතන්න එපා තමුන් දැනට දන්න දේවල් වලින් මේවා ඔක්කොම මැනලා තුලනය කළා ලොකු විවේචනයක් අදහසක් ඉදිරිපත් කරන්න තරම් ඔබ සන්නද්ධයි කියලා. ඒ නිසා මේ අපි කියවපු දැන් අපි දන්නවා සමහර වෙලට විශ්වවිද්‍යාල වලට ආවමත් අපි නිර්දේශ කරනවා ශිෂ්‍යයින්ට මේවා කියවන්නේ කියලා. ඉතින් ඒ හින්දා මේව ගැන උනන්දු වෙලා ඉන්න අය මේව ගැන කියවලා දැනුවත් වෙලා අපි මෙහෙම කියන්නේ ඔබ සියලු දෙනාගේම මේ රටේ ඉතිහාසය ගැන මේ රටේ සිද්ධ වෙච්ච දේවල් ගැන විවේචනාත්මකව තේරුම් අරගෙන ඒක ඉගෙනගෙන රට වෙනුවෙන් යම්කිසි වැඩක් කරන්න ඉදිරියේදී වෙන්න යන දේවල් වලදී ඥානාන්විත තීරණ ගන්න බුද්ධිමත් ඒවා සඳහා තමයි මේ වැඩස් මේ ඉතිහාසය අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි දන්නා අපිට නොඑක් විවේචන රෝමේව ඉදිරිපත් කරනවා. ඉතින් ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අපේ ගමනාන්තය ඉතා පැහැදිලි අපි මොනවද කරන්නේ සහ අපි කොතනටද යන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. මයිකල් රොබර්ට්ස් මහත්මයාගේ පොත නුවර යුගයේ සිංහල බව කියලා. සිංහල බව. නුවර යුගයේ සිංහල බව කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේ එතකොට දැන් ඔන්න ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා අර බොහොම මේ සැරපරුස විදියට අත්නෝමතික විදියට ක්‍රූර විදියට හැසිරෙන්න පටන් ගත්ත හැලේපොළ මහාධිකාරම් මෙහෙම කැරලි ගන්න පටන් ගත්තට පස්සේ ඒක සාධාරණයි. තමා විසින්ම පත් කරපු කෙනෙක් තමන්ට විරුද්ධව කැරල්ලක් ගහනවා කියලා කියන එක දැන් හැලේපොළ කැරලි ගහන වෙලාව වෙනකොට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙලා තිබුණේ නැහනේ. දැන් කැහලිපොල මහනිලමේ අධිකාරම කැරල්ල ගැහුවට පස්සේනේ ඔය පවුල මරන්න ප්‍රධානීන් මරන්න එහෙම වුණේ. ඉතින් මේ අර රජතුමා හැලිපොලව පත් කළා පිළිමතලව්වේ කන්දසාමි කුමාරයා පත් කළා. ඒ කියන්නේ ශ්‍රී වික්‍රම පත් කළා. ඉතින් මෙහෙම බැලුවාම අර දීපු අත හපා කනවා වගේ දේවල් නෙමෙයි වෙන්නේ. හරි. ඉතින් එහෙම ආයෙ ඉතින් අදත් ඉන්නවා. ඔය කාර්යාලවලත් ඉන්නවා. අය අපි කියන්නේ කිඹුල කනවා හොඳයි කොහිලා කටුව යන එක තමයි අමාරු කියලා නේද? මහා ලොකු චරිත හැටියට පෙනී හිටින් ඉඳිමින් දීපු අත හපා කනවා අදත් ඉන්නවා. ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඒක ඔය හැලපොලලට වෙච්චෙව්ව පිළිමතලාව වලට වෙච්චෙව්ව දිහා බැලුවාම බැලුවත් පේනවා. මේ ඉතින් ඒගොල්ලන්ටත් ඒකම දන්නා දේ නොදන්නා දේට සමානයි කියනවනේ. එහැයටත් ඒ ප්‍රතිඵල ඒගොල්ලෝ නෙලා ගනි. කොහොම හරි 1812 දී අපි කිව්වා මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා වෙනුවට බ්‍රවුන්රික් රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරයා හැටියට පත් වෙනවායි කියලා. ඉතින් රොබර්ට් බ්‍රවුන්රික්
මේට්ලන්ගෙන් නෝත්ගෙන් වෙනස් වෙන්නේ නැහැ. ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙනුවෙන් පෙනී හිටපු කට්ටිය. ඒගොල්ලන්ගේ ඒකායන අරමුණ උනේ මේ උඩරට රාජ්‍ය ඇඳාගෙන බ්‍රිතාන්‍ය කිරීටයට මේකෙන් උපරිම ලාභ ලබා ගැනීම. කවුරු හරි හිතනවා නම් මෙහෙම හිතනවා, කවුරු හරි හිතනවා නම් නෙමෙයි. දැන් අදටත් මේ කියනවානේ ඔය මේ සුද්ධ හිටියන හොඳයි කියලා. ඔය ඒගොල්ලෝ හිටියන හොඳයි. හැබැයි මේ වෙන දේවල් දිහා බලනකොට නම් මිනිසුන්ට එහෙම හිතන එකත් කිසි එකක් නෑ. නමුත් මං කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් කියනවා ඔය රේල් පාරවල් ටික දායිද, ඔය පාරවල් ටික අපට ලැබුණේ ඒගොල්ලෝ නිසාද. ඉතින් මේක විශ්ලේෂණාත්මකව බැලුවහම ඔව් ඉතින් ඒගොල්ලෝ තමයි ඒවක් කළේ. ඒවක් කළේ මේ අපට යන්න නෙමෙයි. ඇයි කලේ කියලා හිතන්න නේද? කලේ කියලා හිතන්නේ ඒගොල්ලන්ගේ තේ වතු වල තේ ටික ගේන්න, ඒගොල්ලන්ගේ කෝපි ටික අරන් යන්න, ඒ වගේ දේවල් වලට තමයි. දැන් මහපාරවල් අපි වේලි කලාපයට යනකොට මහපාරේ දෙපැත්තෙම වැව් තියෙනවා. ඉතින් අපි හිතනවා අම්මේ මේ දෙපැත්තෙම වැව් කියලා. ඒත් අපිට කල්පනා වෙන්නේ නැහැ මහවව මැද්දෙන් පාර දාලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ අපිට අපි නිකන් මහ මොකද්ද මුරුජාවකින් ඉන්නවා. මේ ඒව තේරුම් ගන්න බැරුව. ඉතින් ඒව තේරුම් ගන්න අවශ්‍යයි රටක් සමාජයක් ගොඩනගන්න හැම පුරවැසියෙක්ම දායකත්වයක් දක්වනවා. ඉතින් එහෙමකොට ඒ ඉතිහාස විඥානය සවිඥානික භාවයේ තියෙන්න ඕන. ඉතින් අපි මේ පුන පුනා ඇහැලේ පොළව අධිකාරම්ල ගැන, පිළිමතලවල අධිකාරම්ල ගැන කියන්නේ ඒගොල්ලන්ගේ චරිතවලිනුත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. සමහර අදත් ජීවත් වෙන ඒ වගේ චරිත හින්දා මේ ගමන යන්නත් බැරුව පස්සට යනවා. ඒ නිසා මේවා ගැන සමාජයට පුළුවන් වෙන්න ඕන කවුද ඒ වගේ චරිත කියලා අඳුරගන්න. ඒ කියවීම තියෙන්න ඕන සමාජයට. ඒ කියවීම සමාජය තුල තියෙන්න ඕනනේ. ඒකනේ ඉතිහාසයේ වමනා වෙන්නේ නේද? මේ ඉතින් 1812 දී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය පත් වුණා. ඔහුගේ මූලික ඒකායන අභිප්‍රාය, ඒකායන චේතනාව පරමාර්ථය උනේ අර නෝත්ලා මේට්ලන්ලා කරපු වැඩේම කරන්න උඩරට රාජ්‍ය ඇඳගන්න. හැබැයි එකක් මෙතනදි තියෙනවා, මේ බ්‍රවුන්රිග් හොඳටම දැනගෙන හිටියා මේ උඩරට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය. මේක තමයි ඉතාම සුදුසු කාලේ උඩරට ඇඳා ගැනීමේ ව්‍යාපාරය අරගෙන යන්න. මොකද බ්‍රවුන්රිග් එහෙම හිතන්න හේතුව බ්‍රවුන්රිග් 812 නේ ආවේ. හරිද? එතකොට බ්‍රවුන්රිග් ආපු ගමන් උඩරට සමග යුද්ධයකට යන්න මැලි වුණා. පස්ස ගැහුවා. ඒ පස්ස ගැහුවේ 803 පාඩම ඔළුවේ තියාගෙන. ඉතින් ඔහු මේ කාක් වෙලාවට හිතලා කකුල පස්සට ගත්තා ආක්‍රමණය කරන්න නැතුව. හැබැයි මේ අපි දැන් මේ කියපු ඇහැලේපොළ අධිකාරම්ගේ කැරල්ල ඊට ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා පෙන්නපු ප්‍රතිචාරය, දක්වපු ප්‍රතිචාරය, විශාල ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වීම, මේ ඔක්කොම අතරතුර බ්‍රවුන්රිග් කිව්වා හිතුවා දැන් සුදුසුයි මේ ආක්‍රමණය කරන්න. එනිසා ඔහු මොකද කරේ? හෙමින් සේනාව රස් කරන්න පටන් ගත්තා. ඉන්දියානු බටයෝ, අප්‍රිකානු සම්භවයක් තියෙන බටයෝ ගෙනල්ලා මේක ආක්‍රමණයක් කරන්න සූදානම් වුණා. එතකොට 1815 කිට්ටු වෙනකොට තේරුම් ගත්තා බ්‍රවුන්රිග් දැන් මේ මෝරලා තියෙන තත්ත්වය, දැන් ප්‍රහාරයක් දීම සුදුසුයි කියලා. ඔහු 1815 ජනවාරි මාසයේදී උඩරටට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. 815 කල්යල් බලලා ඔක්කොම සර්. එතකොට මේ ඔය සටනට දැන් සර් කිව්ව දෙයකින් එකපාරට මමත් විශ්මයට පත් වුණා. මේ අප්‍රිකාවෙනුත් සුදු හමුදාවට බටයෝ ගෙනාවා නේද? ගෙනාවා. අපි එක වැඩසටහනක මතක් කරා මේ වගේ දේවල් වලට බටයන් සපයන ඒජන්තවරු හිටියා කියලා. ඒ අර ස්විස්තර්ලන්තෙන් එහෙම මෙන් ගත්තයි කියලා අනික අපි කිව්වේ. ඉතින් අප්‍රිකාවෙන් ගන්න ලේසි හැමතැනකින්ම ගන්නට වැඩිය. මොකද ඒගොල්ලෝ හුඟක් දුප්පත් රටක්. ඉතින් මේ එහෙම කුලි හේවායෝ සහ මේ අපි දන්නවනේ මේ සුද්දෝ ලෝකෙ පුරා වහල් සේවයට මේ අප්‍රිකාවෙන් කට්ටි අරන් ගියානේ. ඉතින් කොහොම හරි බ්‍රවුන්රිග්ත් මේ අප්‍රිකානු සහ ඉන්දියානු බටයෝ රැස්කලා කුලි බටයෝ මේ සංග්‍රාමය අරගෙන යන්න කළා. 1815 ජනවාරි මාසයේදී යුද්ධ ප්‍රකාශ කරා. යුද්ධ ප්‍රකාශ කරන්න හේතුවක් තියෙන්න ඕනනේ. නිකම්ම බෑනේ හෙට ගම අපි යුද්ධ කරනවා කියන්නේ. බ්‍රවුන්රිග් මොකද කළේ? උඩරට සහ පහතරට අතර තියෙන දේශ සීමා පිළිබඳ සුළු සුළු ප්‍රශ්න ඇදලා ගත්තා.
අපට මේවා කියන්නත් ධෛර්යයක් නැහැ. මේ අපේ රටේ පුංචි රටේ ඇවිල්ලා දේශ සීමාවක් හදාගන්නේ කොහොමද නේද? ඒගොල්ලෝ පහත රටේ ඉඳගෙන උඩ රටයි පහත රටයි වෙන් කරන දේශ සීමාවේ ප්‍රශ්න. ඉතින් පිට රටේකට ඇවිල්ලා අපේ රටේ දේශ සීමා හදාගන්න ඒගොල්ලන්ට වෙනම දේශයක් නිර්මාණය කරන මේක තමයි හැටි. ඒක මේ ලෝකේ පළල්ලුණු 19 වෙනි ශතවර්ෂයේ ඉඳලා පළල්ලුණු අර ධනවාදී ආර්ථිකය ඇතුලේ සිද්ධ වෙච්ච දේශපාලන ක්‍රියාන්විතයනේ මේ අපි මේ කතා කරන්නේ නේද? ඒතර මේ වගේ දේවල් අපි අකමැත්තෙන් වුණත් අපිට අහන්න දරන්න සිද්ධ වෙනවා. ඉතින් බ්‍රවුන් රෙක් ඉස්සරහට දැම්මේ මොකක්ද? අර පහත රටයි උඩ රටයි අතර දේශ සීමාවේ සිද්ධ වෙච්ච පොඩි පොඩි ප්‍රශ්න කීපයක්. ඒ විතරක් නෙමෙයි, මේ අවස්ථා කීපයකදී පහත රටෙන් උඩ රටට ගිය බ්‍රිතාන්‍ය නිලධාරීන්ට හා සොල්දාදුවන්ට උඩ රට රජු කරපු අඩත් තෙට්ටම්. ඉතින් අපිට කියන්න බෑ පහත රටෙන් උඩ රටට ගිය ඒ ඉංග්‍රීසි ජාතිකෝ ඉතාම හොඳ සාමකාමී ශිෂ්ටාචාර චරිත කියලා. පන්සිල් අරගෙන ගියායි කියලා කියන්න බෑ. කියන්න බෑ. ඉතින් ඒගොල්ලෝ ගියලා මොන හරි දෙයක් රජතුමාට තරහ යන දේවල් කරන්න ඇති නේ. කරන්න ඇති උඩ රට නීතිය, උඩ රට සම්ප්‍රදායට. මොකද අපිට ඒක පස්සේ පේනවා එහෙම වෙච්ච අවස්ථා. මේ ඉතින් ඒවට පටහැනි දේවල් කරනකොට මේ අය ඒ යම් කිසි දේවල් කරන්න ඇති. අඩත් තෙට්ටම් කියන්නේ සිරබාරයට ගන්න ඇති මොන හරි කරන්න ඇති. ඉතින් මේවා දැන් යුද්ධයක් පටලවා ගන්න උවමනා නම් ඒකට හේතු හදා ගන්න පුළුවන් කියන එක අපි මෑත කාලේ දැක්කා. දැක්කනේ. ජාත්‍යන්තර දේශපාලනේ. ඒකට මොහා හරි හේතුවක් හදා ගන්න පුළුවන්. බලවත් අය හේතු හදා ගන්න පුළුවන් නේ. දැන් ඉතින් දැන් මේ දවස්වල සිද්ධ වෙමින් තිබෙන මැද පෙරදිග කලාපයේ ගැටුම් දිහා බැලුවමත් අපිට පේනවා. පේනවනේ. ඊට කලින් යුක්‍රේනය සහ රුසියාව හදාගත්ත දේවල්නුත් අපිට පේනවා. ඉතින් එක වෙලාවකට හිතනවා මේ මෙච්චර සශ්‍රීකවත් රටවල් දැන් මේ වගේ දේවල් කරන්න ඕනද කියලා. මොකටද යුද්ධ කරන්න කියලා නේද? නෑ නෙමෙයි, අපිට බැරිද ලෝක මට්ටමින් ජාත්‍යන්තර සංවිධාන ඔක්කොම එකහු වෙලා තියෙනවනේ මේවා. ආසියාන් කියයි, නේටෝ කියයි, ඔයකව තියෙනවනේ. ඇයි බැරිද ඒ විදිහේ ගැටලුවක් ආපු වෙලාවට ඒක සමතයකටපත් කරගන්න සාමකාමී මෙවලමක් නිෂ්පාදනය කරන්න? ඒ එක්සත් ජාතික සංවිධානයේ හැදුවේ ඕකටනේ. උනාට ඒක වැඩක් නෑ නේද? නෑ නෑ, ඒක වැඩක් නෑ. ඒක මොකද ඒක බලවත් අයගේ අතේ තියෙන එකක්. ඉතින් අපිට ඒකත් මතක් කරන්න වේ ඉදිරියේදී මේ සාකච්ඡාවේදී. ඉතින් කොහොම හරි ඔහොම හේතු හදාගෙන උඩ රටට පහර දෙන්න පටන් ගත්තා. උඩරට පහර දීමට කලින් මේක සාධාරණීකරණය කරන්න බෑ. ඇයි උඩරට ආක්‍රමණය කරන්න කියලා. ඔව් ඔව්. හරි. එතකොට අර මූලික තේමාව තමයි අර කියපු දෙක. දේශ සීමාවයි ඒවා උල්ලංඝනය කළා අරව මේවා කියන එකයි. බ්‍රිතාන්‍ය නිලධාරීන් උඩරටට ගිය අවස්ථා කීපයකදී ඔවුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඒක බ්‍රිතාන්‍ය මහරජිනට කරපු අපහාසයක් ඇටියට සලකලා. එතකොට මේ ඒ අපකීර්තියක් හැටියට සැලකුවා. ඒ අපකීර්තිය දැන් යුද්ධයට හේතු. යුද්ධයට හේතු කියනකොට ඒගොල්ලෝ කියනවා මේ බ්‍රිතාන්‍ය වැසියන් උඩරටදී දඬුවම් ලැබීමෙන් බ්‍රිතාන්‍ය කිරීටයට සිදු වූ අපකීර්තිය. ඒක අපි රුස්සන්නේ නැහැ. එනිසා අපි තීරණය කරා ඔබලට පහර දෙන්න. ඒක විතරක් නෙමේ හේතුව. කිව්වා මේ මලබාර් රජුගෙන් අපිව බේරා ගන්නේ ඇයි උඩරට ජනතාව කරන ඉල්ලීම. හරි. එතකොට දැන් බලන්න ගිහින් නැවතිලා තියෙන තැන නේද සර්? හා? අන්තිම නැවතිලා තියෙන තැන. කොයිද නතර වුනේ මේගොල්ලෝ ගිහිල්ලා? එතකොට ඒගොල්ලෝ කිව්වා හරි දේශපාලන ප්‍රකාශයක්. බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අපගේ සතුරා රජු මිස උඩරට ජනතාව නොවේ කියලා. හරි. මට මේ කල්පනා වෙන්නේ මේ හැම යුද්ධෙටම ගහන තුරුම්පු ඕක තමයි. ඔව්, ජනතාව වෙනුවෙන් තමයි යුද්ධ කරන්නේ. යුද්ධ කරන්නේ කියලා. හැබැයි මැරෙන්නේත් ජනතාව. ජනතාව මැරෙන්නේ. ඔව්. යුද්ධෙට ගෙවන්නේත් ජනතාව. ජනතාව. හැබැයි ආයුධ මිල දී ගන්නෙ වෙන කට්ටියක්. ආයුධ විකුණන්නෙත් වෙන කට්ටියක්. ඒගොල්ලෝ මැරෙන්නේත් නැහැ. ඒගොල්ලන්ට හානියකුත් නැහැ. නැහැ. ඔව්. ඉතින් ඇත්තෙන්ම දැන් මේවා මේ බොහොම සරලව අපට උගන්වන්න පුළුවන් නේ ඕන කෙනෙකුට. අපි දැන් පාසල් පොත්වල වුණත් මේවා ඉතිහාසයනේ. ඔව් ඔව්. හරිද? ඉතිහාසය කියන්නේ ඔන්න ඕවයි සර් උගන්වන්න ඕනේ. මේ මේ රජවරුන්ගේ නම් ටිකයි රජ වෙච්ච කාලයයි අවුරුදු ටිකයි කටපාඩම් කරන එක නෙමෙයි. ඔව්, ඒක එහෙම වෙන්න හේතුව තමයි අර පරණ මේ රාංකියානු ඉතිහාස මොඩියුලයක් ඇතුලේ ඉතිහාසය ලියන්න ගියාම මේ එහෙම රාජ්‍ය වර්ෂයි
රජවරුන්ගේ තොරතුරුයි කියන්න සිද්ධ වෙනවා. නමුත් ඉතින් අපි දන්නවා දැන් ඉතිහාසය ගැන වුණත් ඔය ඇනල්ස් ගුරුකුලය කියන එක දැන් ඒගොල්ලෝ බොහොම මේ ප්‍රගතිශීලී අත්‍යවශ්‍යම එකේ මාක්ස්වාදී දෘෂ්ටියක් තියෙන ඉතිහාසය කොහොමද විග්‍රහ කරලා තේරුම් ගන්න කියන එක. ඉතිහාසයත් ද්වන්දාත්මකයි කියන එක, ද්විඝටනය තමයි ඉතිහාසය තුළ තියෙන කියන කාරණය. ඉතින් ඒවා එච්චර ලොකු වචන පාවිච්චි නොකළට ඒ සංකල්පය මැදි කරගෙන අපිට ඉතිහාසය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැම වෙලාවෙම ඉතිහාසය ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක ගැටීම අන්තර්ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉතිහාසය ඉස්සරහට යන්නේ. වර්තමානයේ ඉස්සරහට යන්නේත් එහෙමයි. හැම වෙලාවෙම ඒ ද්විඝටනාත්මක භාවය ගැන අපි පාසල් මට්ටමේ ඉඳලා දරුවන්ට උගන්වන්න ඕන සරල උදාහරණ වලින්. මෙහෙමයි වෙන්නේ, ස්වභාව ධර්මයක් එහෙමයි. මේ සියලුම ක්‍රියාවන්ට ප්‍රතික්‍රියාවක් තිබේ කියන එක. ඉතින් ඒවා අපි මොකද අපි අපේ අධ්‍යාපනය තුළ අපි උගන්වන්නේ නැතිම දේ තමයි සෛද්ධාන්තිකව සිටීම, න්‍යායාත්මකව සිටීම. අපි ඒක උගන්වන්නේ නැහැ. අපි මේ උගන්වන්නේ පුළුවන් තරම් කරුණු උගන්වනවා. ඉතින් ළමයින්ට කරුණු විග්‍රහ කරගන්න උගන්වන්නේ නැහැ. මට එක්තරා මිත්‍රයෙක් කිව්වා, මගේ එයා ආචාර්ය උපාධිය කළෙත් මේ පිටරටක. ඉතින් ඒ මහත්මයා මට කිව්වා මේ මම මේ බැලුවයි ලංකාවේ හුඟක් ළමයි ගණිතය අසමත් වෙන්නේ ඇයි කියලා. ඉතින් මේ ඒකට හේතුව හැටියට එයා තේරුම් ගත්තා කියලා කිව්වේ, කිසිම තැනක ළමයට ගණිත මූලධර්ම උගන්වන්න නැතුව ගණන් උගන්වනවා කියලා. දැන් ගණිත මූලධර්ම කියන්නේ එකක්, ගණිතය කියන්නේ එකක් නේද? ඒතර මූලධර්ම උගන්වන්න නැතුව ගණිතය ගන්නවම ගණිතයත් කටපාඩම් කරන තත්ත්වයට යන්න වෙනවා. ඒතර වැඩි පිරිසක් ගණිතය අසමත් වෙනවා. ඉතින් ඒ නිසා එයා අතරමැදි වෙලා ඒ ගණිත මූලධර්ම උගන්වන ක්‍රමයට සහ ගුරුවරුන් පුහුණු කිරීම එම කරන්න ඕනේ කියලා මන් දන්නේ ඒක කොයිතරම් දුරට සාර්ථක වුණාද කියලා. ඉතින් මූලධර්මයක් නැති සමාජයකට මූලධර්ම උගන්වන්නේ හොයි මූලධර්ම කුමක්ද කියලා අපි දැනගෙන ඉන්න බෑ නේද? ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ අපේ අධ්‍යාපන ක්‍රමය ගැන එක එක කෙනා එක එක රටවල් වල ගිහිල්ලා එක එක ඉන්ද්‍රජාල දැකලා ඇවිල්ලා මේ මෙහෙ ඒවා ඉන්ද්‍රජාල පෙන්වන්න යනවා. නමුත් ඒ රටවල් වල ඉන්ද්‍රජාල නෙමෙයි තියෙන්නේ. මේ මිනිස්සු තමන්ගේ රට වෙනුවෙන් කල්පනා කරලා හදපු අධ්‍යාපන ක්‍රම. ඒවා මෙහෙ ගෙනල්ලා පැල කරන්න ගියහම තමයි ඉන්ද්‍රජාල වෙන්නේ. අපි දැනගන්න බෑනේ මෙහෙ කුඹුරු වල මිදිවවන්න බෑ කියලා. ඒක දැනගන්න ඕනේ. මොකද මේවා හැම දෙයක්ම සංස්කෘතික මූලිකයිනේ. සංස්කෘතික මූලිකයි. උගත්කම කියන එක සහ දැනුම කියන එක සංස්කෘතික මූලිකව තමයි ඒක විග්‍රහ කරන්නේ. කියන්නේ සන්දර්භ මූලිකයි. දැනුම කියලා අපි විශ්වාස කරන්නේ මොකද්ද? හරි. ඒතර නොඑක ආකාරයෙන් අපි ජීවත් වීම සඳහා දැනුම අපි ශිෂ්ටාචාර පවත්වාගෙන ආවේ ලංකාවේ මේ අපිට දැනුම පිළිබඳ යම්කිසි දෘෂ්ටියක් තිබිච්ච නිසා නේ. මොකද අර කවිවල එහෙම කියන්නේ මොනවාද මේ දෙගුරුන් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සබා මැද ඉන්ට සරිලන ශිල්ප දෙනුමයි. එතකොට කොයිතරම් ලොකු අධ්‍යාපන දෘෂ්ටියක්ද තිබුණේ? වියතුන් සභා මැද ඉන්න පුළුවන් මට්ටමක් දෙන්න. ඒක තමයි ලොකුම ධනය. වියතුන් සභා මැද. හරි. එතකොට ඒකම කෝටි යුගය කියන්නේ සභා නම් උන් සභාමය. සභාවල් කියන්නේ මේ එක එක්කෙන රැස් වෙලා ඉන්න තැන් වලට නෙමෙයි. ඒ සභාවක් කියලා කියන්නේ ඒ සුදුසුකම් තියෙන අය රැස් වෙලා ඉන්න තැනට සභා කියලා කියන්නේ. ඉතින් ওই තියෙන ඔක්කොම බැලුවම එක සභාවක්වත් ලංකාවේ නෑ. බැලුවම ওই කියන නිර්වචනයට ගියොත් නෑ. ප්‍රාදේශීය සභාවේ ඉඳලා මේ සියලුම සභා දක්වා ඒක සභානම් උන් සභාමය කියන කෝට්ටේ යුගයේ කියපු එකකට නම් ගැලපෙන්නේ නෑ. දැන් නෑ නෑ. දැන් ඒක එහෙම සභාවක් කෝට්ටෙත් නෑ. කොහෙවත් නෑ. කෝට්ටෙත් නෑ. ඔය කාලා බීලා මොනවා හරි ඩොඩෝල යන සභාවක් නම් කෝට්ටෙ කිට්ටුව තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න දැන් යුද්ධය කරන්න ඕන කරන අරමුණුත් කිව්වා. එකක් බ්‍රිතාන්‍ය කිරීටියට උඩරට අය අපහාස කළා. දෙක මහජනයා අපට කිව්වා මේ ක්‍රූර රජුගෙන් අපිව බේරගන්න කියලා. ක්‍රූර මලබාර රජුගෙන්. මලබාර රජුගෙන්. එතන විශේෂණ පදයකුත් තිබ්බා. ක්‍රූර මලබාර රජුගෙන් අපිව බේරගන්න. දැන් තමයි මලබාර වචන මතක් වුණේ. මතක් වෙන්නේ. ඊට පස්සේ කිව්වා ඒ දෙක කියලා කිව්වා අපි මේ යුද්ධ කරන්නේ රජු සමග මිස මහජනයා සමග නෙමෙයි. එතකොට මෙහෙම කිව්වම හරි ලොකු සාධාරණ භාවයක් පේනවා. ඔහොම කියලා ඉවර වෙලා බලෑණි 8ක් අරගෙන සමස්ත සෙබළු සංඛ්‍යාව 3000ක්. සමස්ත සෙබළු සංඛ්‍යාව 3000කුත් අරගෙන උඩරටට ගියා සෙන්කඩගල නුවරට. 1815 ජනවාරි මාසේ. ජනවාරි මාසේ. කිසිම ප්‍රතික්‍රියාවක් කිසිම ප්‍රතිවිරෝධතාවක් බ්‍රිතාන්‍ය හමුදාවලට ආවේ නැහැ. එක්තරා බ්‍රිතාන්‍ය බටේක් සොල්දාදුවෙක් ඔය ගිය කට්ටේ හිටපු කිව්වා
උඩරටට ගමන් කිරීමේදී කූඩැල්ලන්ගෙන් ඇති වූ තර්ජනය තරම් තර්ජනයක්වත් අපට කාගෙන්වත් ඇති වුණේ නැහැ කියලා. හරි. එතකොට හැදිලා තිබිච්ච වාස්තවික தত্ত্ব හිතාගන්න පුළුවන්. හිතාගන්න පුළුවන් රාජික වෙලා, ඒ කියන්නේ රජු හිටියට අරාජිකයි. ගණන් ගත්තේ නැහැනේ. නැහැනේ. ඇයි මේ රට ගිනි අරන්නේ තියෙන්නේ? අරේ මරලා මුළු රටම අවමගුල් ගයක් වගේ වුණා. ගෙවල් වල පහම්පත්තු කරේ නැහැ. ගෙවල් වල දවස් දෙකක් යනකම් කෑම ඉව්වේ නැහැ. ආ මේව ඔක්කොම තියෙද්දී ජනතාව ඇත්ත වශයෙන්ම තුෂ්ණිම් භූත වෙලා හිටියයි කියලා කිව්වොත් ඒක ලොකු වැරදි වචනයක් නෙමෙයි. මේ වෙච්ච දේවල් වලින් තුෂ්ණිම් භූත වෙලා. දැන් අපිට මෑත කාලේ උදාහරණයක් තියෙනවානේ. ජනතාව බස් වල, කෝච් වල, ටිපර් වල නැගලා මාලිගාව ගාවට ආවත් කවුරුත් මුකුත් කරන්න ගියේ නැහැ. කරන්න ගියේ නැහැනේ. ඉතින් ඒ සමාජ තුෂ්ණිම් භූත භාවය කියන එක අපිට හොඳට පේනවා මේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ කාලේදී. ඒ තුෂ්ණිම් භූත භාවය කියන එක දිගටම පවතින්නේ නැහැ. තුෂ්ණිම් භූත භාවය ෂණිකයි. ඒ තුෂ්ණිම් භූත වීමෙන් ඇති වෙච්ච ප්‍රතිඵලය තමයි ඒ තුෂ්ණිම් භූත භාවයට නිමිත්ත වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඇති වෙන කෝපාග්නිය. ඒ කෝපාග්නිය ඒක නිවන්න ලේසි වුණේ නැහැ. ඒ ජනතාව තුළ ඇවිලුණු ඒ කෝපාග්නිය තමයි රොබර්ට් බ්‍රවුන් රිඩ්ලා පාවිච්චි කරේ උඩරටට පහර දීම සඳහා. හැම වෙලාවෙම ජනතාවගේ සාධාරණ කෝපය, සාධාරණ කලකිරීම, සාධාරණ නැගී සිටීම කවුරු හරි අපේ රටේ කොල්ල කාලා දෙනවනේ. පැහැදිලිව මේක ඉතිහාසය තුළ එහෙම වෙලා තියෙනවා. අද්ද දක්වා මේක වෙලා තියෙනවනේ. දක්වාම වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ඉතිහාස පාඩම. ඉතින් කොච්චර හරි කියනවනම් අර කූඩැල්ලෝ විතරයි බාධා කරේ කියලා කියනවනේ. දැන් අපි මතක තියාගන්න ඕන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුගව මේ වෙලාවේ ළඟින්ම ඉන්නේ කවුද? ඇහැලේ පොළ වෙනුවට පුරප්පාඩුව පුරප් මොල්ලිගොඩ. මොල්ලිගොඩ ඉන්නවා. ඔව්. දැන්තර අපි බලන්න ඕනේ මොල්ලිගොඩ විරුද්ධ වෙනවනේ මේ රජු අල්ලන්නේ න ව්‍යාපාරයට. ඉතින් හැබැයි මොල්ලිගොඩ විරෝධයක් පෑවා. නිකන් අපි අර පාන්නේ විරෝධය නිකන් ඔය නිකන් විරෝධය පාන්නේ. හැබැයි ඒ විරෝධය පෑවේ බ්‍රිතාන්‍ය හමුදාව සෙන්කඩගලට එනතුරු පමණයි. ඒ අවස්ථාවේ මොල්ලිගොඩ සිය පවුලක් තරම් පැන්නා. සර් මොල්ලිගොඩ කොහටද පැන්නේ කියලා අපිට මේ විරාමය පැනලා තමයි කියන්න වෙන්නේ. අපිට විරාමයක් නැන්න. විරාමෙන් අනතුරුව ඔන්න දැන් ඉංග්‍රීසි හමුදාව 3000ක් සමග අප්‍රිකන් ඉන්දියානු සමහරට ලංකාවේ සිංහල සේවලුත් ඉන්න ඇති. ඉතින් ඔය කට්ටියත් එක්ක මුඩරටට ගියාම රජුට ඉතාම ළඟින් හිටිය මොල්ලිගොඩ පැනලා දිව්වෙන් පස්සේ මොකද වුනේ කියලා අපි මේ විරාමෙන් පස්සේ කියන්නම්. අපි ඔබ බලන් ඉන්න අය මෙතනින් පුළුවන් අවසාන කොටසට පිවිසෙන්න.